දීපද රචක රත්නශ්‍රී විජේසිංහන් සමගින් සඳුදා අඩසඳයය මිත්‍රතුනි අපි කතා කරමින් සිටියේ රාමායනේන රාම සීතා පෙම් පුවත පිළිබඳව මේ කතා පුවත කාලාන්තරයක් තිස්සේම අපේ විවිධ නිර්මාණකරුවන්ට අපේ පෙම්වතුන්ට පරමදාටි සපේනවා දැන් සීතයකට වඩා පෙරව දැන් රාම මොකද කියන්නේ කියලා අහන්න ඕන රාම සීතාව මුණ ගැහෙන වෙලාවේ එගේ රූපස්ත්‍රිය දැකලා ඒ වර්ණනා කරනවා ඒ වර්ණනාව සඳහා ජෝන් සිල්වා ශෝරීන් භාවිත කරන්නේ විශේෂයෙන්ම සංස්කෘත කවි සමයේ සිංහල කවි සමයේ තියෙන සාම්ප්‍රදායික උපමා රූපක ශ්‍රියා මනමත්ති දැකලා උන්මාද වේවි හර්ධි එගේ ශ්‍රියාව දැකලා මන්මත් වෙලා උන්මාද වෙනවා උන්මාදයට පත් වෙනවා කියලා කියන්නේ කුමතුණාගේ හරියට සලසාපන් මාව කල් නෑර පින්සාර රන්නන්දේ පෙන්වතුන්ට ඕනෝන්ට එක්වෙන්න තියෙන නොයිවසිල තමයි ඒ වචන වලින් පළවෙන්නේ ඉන් පස්සේ එගේ රූපස්ත්‍රිය වර්ණනා කරන්න භාවිත කරන්නේ සාම්ප්‍රදායික කවීන් යොදාගත් උපමා රූපක සංකල්ප රූප වලියමයි පොඩි දන්ත මුතු සේම දිලිසේ කල්යාණ රන්රන්දාගේ පෑවෝ ආකාශයේ සඳහසේ දිස්නේ වතතිගේ ඒ කියන්නේ දත් මුතු වගේ කල්යාණ රන්රන්දාගේ කල්යාණ මනාව රූපස්ත්‍රිනිත් කාන්තාවගේ පෑවෝ ආකාශයේ සඳහසේ දිස්වේ ආකාශයේ චන්ද්‍රයා වගේ සීතගේ මොහොන මේකින් පේනවා මේ සාම්ප්‍රදායික කවීන් යොදාගත්ත ඒ සංකල්ප රූප කුමා රූපක තමයි ජෝන් සිල්වා ශූරණ උදාගන්නේ මේ ගියත් නූතන ගායකයෙක් වර්තමාන ජනප්‍රිය ගායකයෙක් සුනිල් ඉදිරිසිංහයන් පසු කාලීනව ගායනා කරලා තියෙනවා මේ පදමාලාව මේ තමයි රාමාගේ කටහඬ
लक्ष्मण ඕන් ඇයට හිරිහැර කරනවා. ඒ හිරිහැර කිරීමට එකටක ක්‍රියමක් හැදීර තමයි රාවණ සීතාව පැහැරගෙන ආව කියලා සඳහන් වෙන්නේ. රාවණ තමන්ගේ දඬු මොනරේ මාරතේදී ගිය වෙලාවේ දඬන කාරන්නේ ඉන්න සීතා දකින්න හම් වෙනවා. ඒ වෙලාවේ රාවණ මේ මෝට නංගන වචන ජෝන්සිලා කලින්ම ලියලා තියෙනවා. ඔක් කියන්නේ මෙහෙමයි. පායන මේ බැද්දේ තාරපතිද මේ ආල නොවේ ඉන්ට කාට හැකිද මේ දිලිසේ දත්මුතු සේම ලඳාගේ නාසි නැමී ස්වර්ණ අංකුෂ සේවි දැස ඇගේ ඉන්ද්‍ර නීල මණිකවේ ඔය අදිවශයෙන් දත්මුතු වගේ නාසය හින්ඩුවක් අංකුෂයක් වගේ ඇස් ඉන්ද්‍ර නිල් මණික් වගේ කියලා අර සාම්ප්‍රදායික වර්ණනාව තමයි කරන්නේ කොමාරි ඒ කටහඬ රාවණගේ ඉංගී අපි අහන්න සූදානම් වෙන්නේ නැහැ නමුත් මේ රාවණගේ කටහඬට පසුකාලීනව ගායකයෙක් අපූර්ව ප්‍රතිඋත්තරයක් දෙනවා. ඉනිය රචනා කොට ගායනා කළේ සංගීතවත් කළේ වින්සන් ප්‍රේමසිරි කියන අද අපාතර නැති සංගීතවේදියා ගායන ශිල්පියා. ඔහු කිව්වේ මෙහෙමයි. ඔහු ඇත්තටම මේ අවදි කරන්නේ රාවණගේ හෘද සාක්ෂිය. දැන් රාවණ කාන්තා අපහරණයක් කළා කියලා හැමෝගම චෝදනාවට ලක් වෙන රජෙක්නේ. රාවණ නිර්දෝෂී කරන්න තමයි වින්සන් ප්‍රේමසිරි උත්සාහ කළේ. ඔකිනවා සීතාවනි ඔබ හැඩරුව ඇති බව දිවිහිමියෙන් පති දම්සුර කින බව දනිමි ඔබත් දැනගත යුතු මේ බව ඔබේ සෙනෙහස මට ඕනෑ නැති බව මට ඔබේ ආදරේ ඕනෑ කියලායි ඒ රාවණ කියන්නේ මගේ සෝයරියක් පෙර දවසක් දා රාම කුමරුගෙන් හිරිහැර වින්දා ඔය ආදිවාසීන් කියලා කියන ඒ නිසා තමයි මම ඔබ කැඳවගෙන ආවේ අනිසතු අංගනක සෙනෙහස පැතුමට පුරුදු නොවේ මේ රාවණ පෙළපත කියලා මේ ගීතය අන්තිමට කියනවා. අපි රාවණල එම වෙනත් කාන්තාවගේ ආදරය බලෙන් උදුර ගන්න සූදානම් නැහැ කියලා. අපි ඒ ගීය අහන්න ඕනේ. මොඳ කාලෙකින් අපට අහන්න නොලැබුණු ගීයක් ඒ ගීය. සීතාවනි ඔබ හැඩරුව ඇති බව දිවිහිමියෙන් පති දම්සුර කින බව තනිමි ඔබත් දැනගත යුතු මේ බව ඔබේ සෙනෙහස මට ඕනෑ නැති බව Thank you.
सुगतवत इतलाई हम वित इनी अभिमानय रखिन मिन मवित अपे कुल गुतवत इतलाई हम वित इनी अभिमानय रखिन मिन मवित अंसतु अंगन तेने हस नतु नवे मेरावन सीतावनी तुब हटरुव सिवा दिलिहिनियन पति दम सुरकिन बव दमिनियु बत दन गत युक्तु मेवा उबेसनि हस मत ओने बव राम सह लक्ष्मण सीता होया गिन आदम के पाल महारा श्रीलंका ओन संग्राम युद्ध कटाई रावण के बलय हमे राम के हमदाव पराजित लक्ष्मी ओन के हमदाव बहुदेने दीव तक्षर पाते सिद्ध दी वलक्वगंड ओन पिहित पतनवा राम के उदव करुन हनुमन गे हनुमन तमाय विश्वास कराने हिमालय एक तरह औषधिया प्रयागन मेरी चलसा तो वे भूमि पीढ़ी उससे गिरे नोगी लंका उससे गिरे दी एक पुनवाट उन्हें दी बैठो न केला तो गया थी केबल्ला रोमासल केला साल करने एक केला ही तन प्रवाद दिए एक खतापोते अत्यन्त तो कुहम होना था राम टे उदाव करना आपो हनुमान ने क तो भी वेनम हम उदाव के ना ए आया हमारे हनुमान अलग अन्न श्रीलंकिक रावण के हमदाव सिंह अलग ने उठ दलु मेरी ठोक वाले की पान का डोतला उठ दलु करना हनुमान कराने गेंगे तो प्यासिम प्यासन पहले ने गिल्ला मूल पलातम गिनी दिए ना एक मूल पलातम आलोक होते ना कुट सीता इलिए के नाम लबुन की आने वो सिद्धि निशा के लाए विश्वास है खतांदरे वो हनुमान के चरित्र जोनसिल्ला
ඔබ දන්නා ඔබ අහල් පුරේ ගීතේ පටන් ගන්න අමදම නාරං කිසෙල් දෙල් කියලා පනාක කාමේ වනාසැපා ලබන්නේ ගංගාවේ ඌළු ඇත්තේ වාගේ කැම නැත්තේ আদি වශයෙන් මේ කැම සොයාගෙන වඳුරෙදි පීඩා විලාසය තමයි මේ ගීතින් කියවෙන්නේ මේ ගීතේ ආදාප තෝරාගත්තේ වික් රත්නායක සංගීතවේදියා ගායන ශිල්පියා ගායනා කරපු ගීය මේ රචකයා ජෝන් සිල්වා ශූරින්මයි රාමායනේ නෘත්‍යයෙන් තමයි නිරූපණය අඹ දඹ නාරං කෙසෙල් දෙල් අනක කාමේ වනස පාලමනෙම් අඹ දඹ නාරං කෙසෙල් දෙල් අනක කාමේ වනස පාලමනෙම් ගංගාවේ ඔළුව ඇත්තේ ඒ වාගේ කැම නැත්තේ අත පුෂ්ප අත්තේ අත්තේ ඒවා පිපේ ගංගාවේ ඔළුව ඇත්තේ ඒ වාගේ කැම නැත්තේ අත පුෂ්ප අත්තේ අත්තේ ඒවා පිපේ අඹ දඹ නාරං කෙසෙල් දෙල් අනක කාමේ වනස පාලමනෙම් අඹ දඹ නාරං කෙසෙල් දෙල් අනක කාමේ වනස පාලමනෙම් නාදේ ප්‍රත් ඇසෙමි හිං හඬම දෙක් නැහි පක්ෂිනාදේ ප්‍රත් ඇසෙමි හිං හඬම දෙක් නැහි මල්ලිකා වැල් පොති වෙන්නා මල්ලිකා වැල් පොති වෙන්නා විශාල මෙවනේ ප්‍රවේශම් බොම වෙලා ඉන්නේ ප්‍රවේශම් බොම වෙලා ඉන්නේ වාසි චොණ්ඩා බෙත්තෙන්දා ප්‍රීති හදා වෙන්නේ බඳා මොමාදම් ඇත්තේ මේ ගසේ වාසි චොණ්ඩා බෙත්තෙන්දා ප්‍රීති හදා වෙන්නේ බඳා මොමාදම් ඇත්තේ මේ ගසේ අඹ දඹ නාරං කෙසෙල් දෙල් අනක කාමේ වනස පාලමනෙම් අඹ දඹ නාරං කෙසෙල් දෙල් අනක කාමේ වනස පාලමනෙම් පක්ෂිනාදේ අම
සැබෑ ශ්‍රී ලාංකීය හඬ ඉතිහාසය ඓතිහාසික පුරාවෘත්ත ජනශ්‍රුති වගේ බොහෝ දේවල් තමයි නිර්මාණ සාහිත්‍ය කරවන්න අත ඔවුන්ගේ නිර්මාණ වලට පසු කාලීනව නිර්මාණ උල්පත් පාදා දෙන්නේ ඔවුන් දිගින් දිගටම මේවා භාවිත කරනවා දැන් රාමායණය වගේ ඓතිහාසිකව ඔප්පු කර නැති පුරාවෘත්තයක් වුණත් ජීවත් කරවන්නේ නිර්මාණකරුවන් විසින් ඔවුන් ඒවා තම තමන්ගේ නිර්මාණ වලට නැවත නැවතත් භාවිත කරනකොට මේ චරිත සත්‍ය දේවල් බවට බොහෝ දෙනා තුළ විශ්වාසයක් ඇති වෙනවා රාමායන ප්‍රවෘත්තියත් ඒ කියන්නේ රාම සීතා ප්‍රේමයත් පසු කාලීනව බොහෝ සාහිත්‍යකරුවන්ට තමන්ගේ නිර්මාණ වලට වස්තු විශ්ව වෙලා තියෙනවා මාචාර්ය සුනිල් ආරියරත්නයන් රචනා කරන ගීතය ඒ ගීතයට හෝ වස්තු විශ්ව තෝරා ගන්න රාමායනෙන් තමයි නමුත් ඔහු නැවත වාරයක් ඔහුගේම වචන වලින් ලියන ඔහුගේ ප්‍රතිභා භාවිත කරන නිර්මාණයක් මේක පෙම්බර රාම රජිදුනිමා වන අරණ්‍ය අප රජේ මහා जानकी ओबे वनवास रजनी मैं गीते आरंभ में मैं गीते कथिका ने जानकी नत्तम सीता है किया ने पिंबर राम राजी दुनिमा मगे पिंबर राम राजी दुने अपे राज्य तमाई मैं वनंतरे मुकुद उन पिटुहल कलाट पास से ये राजपाल ने खातां गले अनु सिद्धियन यान्नन सिद्धियन निसा मौंड पिटुहल में सिद्ध बिनवा ඕන් වනන්තරේ තමයි ජීවත් වෙන්නේ. දැන් ඕන්ගේ රාජධානිය තමයි වනන්තරේ. ඒ වනවැනුම තමයි මේ සීතා ඉදිරිපත් කරන්නේ. තමන්ගේ රාජ්‍ය, තමන්ගේ රාජධානිය කැලෑව වනන්තරේ හැටියට සලකලා. මේ වනන්තරේ පිළිබඳව කරන වර්ණනාවයි මේ ගීතේ වස්තුවිශේෂ වෙන්නේ. මේ ගීතය රචනා කරන්නේ මහාචාර්ය සුනිල් ආරියරත්න, සංගීතවත් කළේ මොවින් පෙරේරා, ගයන්නේ නන්දමාල්. Yeah.
සක්මන හා ඒකාත්මික මේ රාත්‍රියේ එස්එල්එස් ප්‍රමිතලා නින්ජා ඔබ සමගයි ඒකලසරු මදුක අද සඳනයි महाकाव्य संप्रदाय अनिवार्य अंगेमुन वियोगे प्रकाश महाकाव्य सीता
प्रमद नुकल प्रवीण गी पदराजक रत्नश्री विजय सिंह समगिन सदुता अड सदयाय प्रतिचार प्रश्न संबंध रावण काले पेर इतिहास जयगत मगिलंका जीवन मावत दुर्लमिन मगिलंका पावन वेहिकुलु रंकुल सिंबगत पिंबर मगिलंका लोवेन देखन तिसीगिरी गलमत नमदिम श्रीलंका ओहो रावण काले सीट अपे ऐतिहासिक पुवत मतक करवें तमाय मे पद वियलती समित दिलंत ओबे हेकियाड सोपतनवा एकम महितने ओब කවිය සහ ගීත අතර තියෙන සීමාවන් මොනවාද කියලා තේරුම් ගන්න උත්සාහ කරනවා නම් ඔබට වඩාත් සාර්ථක වෙවි මේ රචනාවලට සමිත් දිලන්තයි මේ කිව්වේ අපි කතා කරගෙන ආපු කතා බහට නැවත වාරයක් ඇතුළු වෙන්නයි සූදානම් වෙන්නේ අපි කතා කරගෙන ආවේ රාමායනේ කියන
ඓතිහාසික වීර කාව්‍ය අපේ නිර්මාණ සාහිත්‍යයට විශේෂයෙන්ම අපේ ගීත සාහිත්‍යයට කරන ලද බලපෑම ගැනයි. පස්සේ කාලේ ලියවුණු ගීත කීපයක් තියෙනවා ඍජුවම රාමායනය ගැන කියන්නේ නැහැ. නමුත් ඒ ගීතවල රාම සීතා කතා පුවත සිහිපත් කරනවා. WD ආරසිංහ ගානකට ගීයක් තිබුණා. ඉගිය ලියා තිබුණේ වෛද්‍ය රනිල් ජයසේන සංගීතවත් කොට තිබුණේ එච්.එම්. ජයවර්ධන සංගීතවේදියා. ඒ ගීත කියන්නේ රාම සීතා කතාව දන්න අපි අපේ පෙම් කතාවක්. ඒ වගේම ඉතිහාසයේ ඉනක් ලියා තියමු කියලා. මොකද අපි අපේ ප්‍රේමය වෙනුවෙන් අනන්ත කැපකිරීම් දුක් විඳීම් විඳලා තියෙනවා. ඒ නිසා අපේ කතාවත් රාම සීතා කතාව වගේම පෙම්වතුන්ට වැදගත් වෙයි කියලා ගීත රචකයා යෝජනා කරන්නේ. WD ආරසිංහයි ගීත ගයන. අපි අහමු. ලෝක
ලෝකෙම නිර්මාණය වෙලා තියෙන පදාර්ථ වලින් කියලා. පදාර්ථ matter මූලද්‍රව්‍ය 118 කින් තමයි ලෝකෙම හැදෙලා තියෙන්නේ. ඩෝල්ටන් කියනවා මේ පදාර්ථයේ අවසාන කුඩාම තනුම එකකේ වෙන පරමාණුව කාටවත් මවන්නවත් විනාශ කරන්නවත් බෑ කියලා. හැබැයි අපි සාහිත්‍ය කලා නිර්මාණ ගැන කතා කරද්දී අපි කියනවා අපූර්වතාව ප්‍රධානතම ලක්ෂණය විය යුතුයි කියලා කලා නිර්මාණය. අපූර්වතාව කියන්නේ පෙර නොවිරූ ගුණය. ඒ කියන්නේ අලුත් වෙන්න ඕන. කවර කලා නිර්මාණයක් කළත් අලුත් දෙයක් නිර්මාණය කරන්න ඕන. දැන් මේක ඩෝල්ටන්ගේ පරමාණුකවාදයට විරුද්ධයි. දැන් පරමාණු මවන්නත් විනාශ කරන්නවත් බැරි නම් කලාකාරයෙක් ගීත රචකයෙක් කොහොමද කවදාකවත් නොතිබිච්ච දෙයක් අලුත් වෙන නිර්මාණය කරන්නේ? හැබැයි ඔහුට ඒ කාරණේ කරන්න පුළුවන්. තිරක් නොමැති කවු සසරේ මහබඹු කවියා විතරේ කියලා කියනවා. කලාකරුවා හරියට කවුරු වගේද? මහා බ්‍රහ්මයා වගේ. ඔහුට කැමති ඕනෑම දෙයක් නිර්මාණය කරන්න පුළුවන්. හැබැයි ඒ නිර්මාණය කරන අපූර්ව දේ පැරණි දේවල් වල මූලාශ්‍ර තියෙනවා. සීත ගැන, රාම ගැන අපි කවුරු මොන අලුතෙන් ලියුවත් රාමායනේ මූලාශ්‍රය අපට අමතක කරන්න බෑ. ඒ නිසා මූලද්‍රව්‍ය කීපයක් එකිනෙකේ මුවමාර වෙලා වෙනස් වෙලා අලුත් සංයෝග හැදෙනා වගේ තමයි නිර්මාණකරණයක් වෙන්නේ. කොයි විදියට රාම සීත සහ රාවණ සංකල්ප ආශ්‍රය කරගෙන නව ගීත රචකෙක් සමන් ඒකනායක කියපු ගීයක් තියෙනවා. ඒක කෙලින්ම රාමායන කතා පොත නෑ. හැබැයි රාවණ ඉන්නවා. රාවණ කොහෙද ඉන්නේ? බාලිකාවියන් තක්සලා දුරින් ගැස්සිලා හොරින් බලයි කියලා පටන් ගන්නවා. ඊට පස්සේ කියනවා යන්ත්‍රේ හඬින් මන්ත්‍රේ දුමින් රාවණා ඇවිත් ඉඳීවි සෙල්ලමේ ඉඳ. ඒ කියන්නේ එදා රාවණා දනුමනරෙන් ආවා වගේ යතුරු පැදියක නැගලා මේ පෙම්වතා උපකාරක පන්ති ළඟ සැරිසරමින් ඉන්නවා බාලිකාවන් උපකාරක පන්ති ඇල්ල ඉනක. ඒකයි මේ කියන්නේ. මේ අලුත් අත්දැකීම පැරණි සංකල්ප රූප ඇසුරින් නිර්මාණය කරන්න සමන්ලේක නායක උත්සාහ කරනවා. මේ ගීතේ දැන් දශකයක් විතර මං හිතන්නේ ඇවිල්ලා. ඒ කාලේ මේ ගීතේ කිසියම් ව්‍යාකරණ දෝෂයක් සම්බන්ධව චෝදනාවක් එල්ල වුණා. ඒක මතක් කරලාට කමක් නැහැ. ඒක සමන්ට මං හිතන්නේ හිතවීමක් වෙන එකක් නැහැ. බාලිකාවියන් කියන මේ යෙදුම පිළිබඳවයි ඔය චෝදනාව ආවේ. ඒක වැරදි කියලා. ඇත්ත තමයි. මොකද අපේ ස්ත්‍රී වාචී නම පද හදාගන්න ක්‍රමාත්‍රේ බැලුවොත් බාලිකාව, රචිකාව, ආදී වශයෙන් ගායිකාව මිසක් ගායිකාවිය කියලා අපි කියන්නේ නැහැ. ඒ වගේ බාලිකාව කියන එක ස්ත්‍රී වාචී. ඒක ආයි නැවත වාරයක් ස්ත්‍රී වාචී කරන්න ඕනේ නැහැ බාලිකාවී කියලා. ඒ නිසා ඒ අපශබ්දයේ ඒක වැරදි යෙදුම තියෙනවා තමයි. මේක සමාන්ට නිවැරදි කරගන්න ගුවක් කල්යනා එකක් නැහැ. සමාන් තරහ වෙනකොත් නෑ මං හිතන්නේ ඔක්කොම කියලා. කලින් කියපු කතාව මම මතක් කරේ. කොහොම හරි සමාන් ඒක නායක අපේ ජනශ්‍රුතියේන වීර කතාවකෙන් රාවණ චරිතය වර්තමාන ජේත්තුකාර පෙම්වතෙකුට ආරෝපණය කරන්නයි මේ ගීතයේ උත්සාහ දරන්නේ. ගීතේ සංගීතවත් කළ එච් එම් ජයවර්ධන ජනක වික්‍රමසිංහ තමගේ තුරුණු කටහඬින් අපූර්වවට මේ ගීතය මීරට ගායනා කරනවා. බාලිකාවියන් තක්සලා දුරින් ඉස්සිලා හොරින් බලාවි ගස්සලා නුවන් යන්තරේ හඬින් මන්තරේ දුමින් රාවණා ඇවිත් ඉඳිරි සෙයිනගේ ඉඳන් ස්වර්ණමාලියන්
කාලේ කාවිරන් කකුසලා දොරෙන් ඉස්සෙලා හොරෙන් බලාවි ගස්සනානුවන් යන්තරේ හඬින් මන්තරේ දුමින් රාවණා ඇවිත් ඉඳීවි සෙයලමේ ඉඳන් විශේෂ පුද්ගලෙක් හිටියා ඒ තමයි කපුගේගේ මිත්‍රත්වයක් නිසා පැමිණි ඉතාලි ජාතික සංගීතඥය ඔහුගේ නම කියුවේ ඇන්ජිලෝ රිකියාට් සංගීතවේදී ඔහු නිර්මාණය කරපු අපූර්ව ගීත අනු කීපයක් ඒ වෙලාවේ ඔහු වාදනය කළ පින්නුව අපට ඒ නික ගීයක් නිර්මාණය වෙලා තිබුණේ යුග ගීයක් හැටියට ඒ ගීය ගයන නියමිතව හිටියේ විශාරද කපුගේ සහ විශාරද මාගේ මුලත් සිංහල දෙදෙනා ඒ ගීතය ඒ තනුවට අනුව රචනා කිරීම පැවරුවේ මට ඒ තනුවට සම්බන්ධ වුණාට පස්සේ මට හිතුනේ මේකට වඩා ගැළපෙන්නේ රාම සීතා කතාවේ කියලා. ඒ නිසා මම තීරණය කරනවා ඒ పూర్ව නිර්මිත තනුවට මෙන්න මේ වචන යොදලා රාම සීතා කතාව පොත කියන්න. මුලින්ම රාම කියනවා සීත ගැන කියන්නේ සැලෙන සිකිපිල මුහුල සීමා දිලෙන රන්තරු නයන සීමා न्यून संदवत वोन सीमा पिय बंद मगे नुब को तनद सीता सीता केरना तुमुल गिरिकुलु देवर सीमा उदुल लाहिरु मंडल सीमा सिहिल वनगेब तुरुल सीमा मा तानिकुट नुब को तनद रामा तंगुड पेन वैती अर मम मुलिं कीप कारने ए खता पोत वागेम मे संकल्प रूपत मम अतीते नायत गत्ते वा සැලෙන සිකිපිල මොහොල සේම කුණ්ඩේ සිකිපිලක් වගේ ඇස් තාරකා වගේ නිවිගිය සඳවත වගේ මුහුණ ඒ වගේම සීතගේ මෝට නම් වන වචන තුමුල ගිරිකුළු දෙවුරු සේම පෞරුෂයා ගන්නේ දෙවුරේ ඒක ගිරිකුළු දෙකක් වගේ ලාහිර මඩලක් වගේ මුහුණ මේ වනන්තරයේ සිහිල් වන ගැබ තුරුල්ලක් වගේ ඒ තුරුල්ලේ මන් තනි කරලා ඔබ කොතෙන්ද කියලායි සීතහනේ රාමගේ විශාරද කපුගේ සහ මාලි මුලත් සිංහල ඔවුන් දෙදෙනාම මෙලොවින් සමුගන්නට පෙර ඊට ආසන්න සමයේ මේ යුගිය ගැවි මෙතරම් ප්‍රකට ගීතයක් නෙමේ අපේ ගීතය අහලා අද අඩ සංගායෙන් සමුගනිමු නැවතත් ලබන සරුදාවේ මුණ ගැහෙන තුරු ඔබට භාග්‍යවත් රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා ඉලෙන්න
Ninja.